රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මර්ධනය හැර වෙන එකක් නැහැ. පෑදිලියම අපි දන්නවා දැන් අයවැයක් එනවා. මේ අයවැය උන්ට කිසිම යෝජනාවක් නැහැ. අපි දන්නවා IMF එකෙන් බලාපොරොත්තු වෙන දේ මේ අවුරුද්දේ ලැබෙන්නේ නැහැ. එතකොට පෑදිලියෝ මේ රටේ ජනතාව බඩගින්නේ තමයි ඉඳ වෙන්නේ. මේ වෙනකොට අපි දන්නවා පාසල් ළමයි මන්දපෝෂණයෙන් ඉන්නේ. ඒකට විසඳුමක්වත් නැහැ. ඒ වගේම වැටුප් ලබන සේවකයන්ගේ වැටුප වගේ තුන් ගුණයකට වැඩි වියදම. ඒකට විසඳුමක්වත් නැහැ. එතකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මේ කිසිම ප්‍රශ්නයක විසඳුමක් නැහැ. කරන්න තියෙන එකම දේ මර්ධනය පමණයි. මේ කරන්නේ මොකක්ද? එළියට එන තමන්ගේ පීඩාව විඳ ගන්න බැරුව එළියට එන ජනතාව මර්ධනය කරන්න සූදානම් බව පෙන්වීම තමයි මේ කරන්නේ. මේ ඊටාම සාමකාමී අරගලයක්. මේ අරගලය තුළ අපි දන්න විශාල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ කාගේද මේ සල්ලි? මේ තරම් විශාල පොලිස් සමුදාවක් ගේන්න කොච්චර සල්ලියක් යනවද? මේ ජීප් කොච්චර ඇවිල්ලා තියෙනවද? මොකටද මේ මේ සම්පූර්ණ මේ ජනතාවගේ බදු මුදල් මේ අවභාවිතා කරන්නේ? තමන්ගේ පාලන වෙනුවෙන් ජනතාවගේ බදු මුදල් මේ අවභාවිතා කරන්නේ. අපි දැක්කා දෙවෙනිදා උද්ඝෝෂණයේදී ඉතා විශාල පොලිස් සමුදාවක බැරියර් එකක් අදලා තිබ්බා. ඉතින් ඒකට කොච්චර වියදමක් යනවද? ඕටි බටා මේ සියල්ල දෙන්න ඕනේ. මේ ඔක්කොම ජනතාවගේ මුදල්. හැබැයි යව්වම සල්ලි අද ළමයින්ට කන්න දෙන්න සල්ලි නැහැ. මන්දපෝෂණය දුරු කරන්න සල්ලි නැහැ. මර්ධනයට මුදල් වියදම් කරනවා. අපි දන්නවා මේ මර්ධනය වෙනුවෙන් ඉහළ පොලිස් නිලධාරීන් පෞගේ දවස්වල සිංගප්පූරුවටත් යව පුහුණු කරන්න. මොකද්ද මේ විහිළුව? අපි කියනවා වහාම මේ නාස්තිකාර වියදම නවත්තන්න. මේ ආණ්ඩුවට කිසි ලෙසකින් කිසිදු ප්‍රශ්නයකට උත්තර දෙන්න බෑ. ඒ කියන්නේ හැම ප්‍රශ්නයකටම විසඳුම පිටිපස්සෙන මුදල්. ඒතර මුදල් ලැබෙන ප්‍රභවයක් නැතුව කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ? දැන් අපි දැක්කා දැන් ඔය සමුළු වලට යනවා. සමුළු වලට අපි දැක්ක අර මාලදිවයිනේ කතානායකයාගේ මේ කතානායක ෂුවර් නැද්ද? මොකද මේ විහිළුව? ඉතින් අපි පැහැදිලිව කියන මේ රටේ ජනතාවගේ බදු මුදල් මේ ආකාර නාස්ති කරනවා. ජනතාව ජීවත් වෙන්න බැරුව දුකේ බරපතල අර්බුදයක ඉන්නේ. මේ රටේ ජනතාවගෙන් 80%ක් අවශ්‍ය පෝෂණය ලබා ගන්න නැහැ කියලා ලෝක ආහාර වැඩසටහන කියන්නේ. ඉතින් මේක මේ අර්බුදකාරී වාතාවරණයක්. අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුව මේ මර්ධනය නතර කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඕනේ.